hari, deng candai deh ne puluang. Hakim menteri tu main dengan tenang mandai. Hakim menteri tu main dengan de. Tunai. Deng natra keranda, noh eki unu manti urun tengge nam samagai diripat tuinde. Mano organisation manti tuma kohomata board karanne viruddhavada pakshavada. Adike villai vipaksha no. Ali Sabri. Chai. Yes. Yellama tuma pakshai sir. Pakshai. Ishad Badurdin manti tuma. Badurdin manti tuma. Illai. Menilai dari mahaturnya Dewanya kiai ini sammatai kila, mau sadar hankarno. Karak sebab asal. Janadi peti varieta, agameti varieta. Yam samabara balatala labadi. Checks and balances tulen. Ini ayatan dekem ekadi peti varie. Bihin ona kare. Ei, apitam ini prosesta wewasta sansodanak nirmana keranda. Dahana ini nirmana une sakatcaving sammuti. Dan metal sitte ini mukadde. Metal kerenne bulldoze keran. Aduh, මේ මොහොතේ රටේ යහපත උදෙසා නම් අපි විශ්වාස කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජාතික ආරක්ෂක කවුන්සිලය නිර්මාණය කරන්නට ඕන. එතකොට ඒකමතිකව හැමෝම අත උස්සන. ඒ වගේම අද යුගයේ අවශ්‍යතාවය මොකද්ද? රට ගැන හිතනවා නම් මොකද්ද ගේන්නේ? නව සෞඛ්‍ය පනතක් ගේන්නේ. ඒකයි ප්‍රමුඛතා ලේඛනයේ ඉහළින්ම තියෙන්නට ඕන. නව නිරෝධායන පනතක් ගේන්නට ඕන. ත්‍රස්තවාදී ක්‍රියාවන් වල යෙදෙන ඒ ඔප්පුණු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට ඕන. කුඩු ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන ඒ කුඩු කණ්ඩායම් වලට මරණීය දඬනෙ ගේන්නට ඕන. ඔබතුමා Kiwa marnia dandania genda kela. Ya obatumage paudgalika dahasada, obatumage paksya dahasada. Paudgalika dahas nere ape, obatumalage parsya tamai paudgalika dahas. Marnia dandania genda kemanda. Paksya dahas. Obatumalage paksya silu madara sesta dikenda kela kela marnia dandania genda pa kela. Mereka bisa nangkela tiagan. Trastavade ete viruddha va marnia dandania kriyatma kakar nonda merate adikar nama tutuma viruddha. Obata silu dena tika kala ekat. Tika dena ku sama kalhi dina. Revati ya haki. Namut silu dena silu kalhi revati ma kala Minna meko hondata oluwata ganna najaccha vasalo hoti najaccha hoti prahma Garu Sajith Premadasa viruddha pakshe nayakatumage kathave pradhana themawune checks and balances ekthara seemawakata eha checks and balances giyot mokadda eke prathipale
කිසිම දෙයක් කරන්න බෑ. මේ තනතුරු දරන පුද්ගලයන්ට කිසිම තීරණයක් ගන්න බෑ. කිසිම ක්‍රියාමාර්ගයකට අවතීන වෙන්න බෑ. ග්‍රිඩ්ලොක් සිටුේෂන් කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා අපේ පැහැදිලි ප්‍රතිචාරය තියෙනවා. මේක ප්‍රථම පියවර ආණුක්‍රම ව්‍යවස්ථා ප්‍රයත්නයේ අවසාන පියවර නෙවෙයි. මේ සම්බන්ධයෙන් විශ්වාසය ඇති කරලා විසවන සංශෝධනයේ අදහස සම්මත කර ගැනීමට මේ ගරු සභාවේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරමින් අපි ගම්මහරි සාමාන්‍ය කතාවක් තියෙනවා පිටිපස්සෙන් නම් පීයෙන් අනිනවා කියලා. ඇත්තට ඊයේ මම ඒක මේ සභාවේ සජීවීව දැක්කා. අගමැතිතුමා ඉදිරි පුටුවේ පිටිපස පුටුවේ අලි සබ්‍රිය ඇමතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කරනවා. පිටිපස සිට පීයෙන් ගැනීම. එහෙම කියන්න බෑනේ. අපි පිටිපස්සෙන් ඉඳගෙන පීයෙන් අනින දේවල් අපි කරන්නේ නෑ. ඒ ඔබතුමාගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඒකට ඉතාමත්ම පැහැදිලි. හැමදාම කරේ ඒක තමයි. කමක් නෑ කලබල වෙන්න දෙයක් නෙවෙයි. ඔය ඒ තරම් නැගිටලා කලබල වෙන්න ඕනේ නෑ. 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. 19 වෙනි සංශෝධනයේ පරීක්ෂාවට භාජනය කරේ ගරු කතානායකතුමනි අසාර්ථකම නායක දෙන්නෙක් යටතේ. බොහෝ අය දැන් ඉදිරිපත් කරනවා මේ රටේ සියලු අර්බුද නිර්මාණය කරලා තිබෙන 19 වෙනි සංශෝධනයෙන් වගේ. අධිකරණ ඇමතුමා ප්‍රකාශ කරා ඊයේ කුඩු වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන. අපරාධ වර්ධනය වී තිබෙනවා 19 හේතු කොටගෙන. ආර්ථික වර්ධන වේගය අඩු වී තිබෙනවා 19 හේතු කොටගෙන. ණය වැඩි වී තිබෙනවා 19 හේතු කොටගෙන. ඇත්තද මේ? 19 වන ව්‍යවස්ථාව ඔච්චර කියන මහ ලොකු ඇලඩින්ගේ පුදුම පහනක් නම් මේ දර්ශකවල සංසන්දනය කරලා බලලා කියලා කිව්වේ. නැතුව මේ 19 වගේ කියන්න ඕනේ කියලා කිව්වේ නෑ. අපි කිසිසේත්ම පිළිගන්නේ නෑ ගරු කතානායකතුමනි. මේ අර්බුදවල උල්පත විවස්ථාව බව. මේ අර්බුදවල උල්පත විවස්ථාව නෙමෙයි. මේ අර්බුදයන්ගේ ප්‍රතිඵල විවස්ථාව. ඒක ඇත්ත. දැන් පාර්ලිමේන්තුව තුනින් දෙකේ බලයක් තිබෙනවා. ජනාධිපති ධුරයේ තිබෙනවා. පළාත් පාලන විශාල ආයතන ප්‍රමාණික බලය තිබෙනවා. ඒ නිසා බලයේ අඩුවක් නැහැ. හැමයි බලයේ අඩුවක් තියෙන කොතනද? තනි කෙනෙක් අත නැහැ. එතනයි බලයේ අඩුව. මන්ත්‍රීවරුන්ගේ හිසමත කඩුවක් ඔසවා තැබීමට තමුන්නාසල එකඟ නම් අත උස්සන්න. මෛත්‍රී රනිල් ආණ්ඩුව කියනකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන. ඇයි ඒක හැලුනේ? ඒක මෛත්‍රී රනිල් අනුර කුමාර දිසානායක එකතු වෙලා හදපු ආණ්ඩුව. යහපාලන ආණ්ඩුවේ උප්පත්තියේ සදාදරණීය පියවරු තිදෙන. ඒ සදාදරණීය පියවරු තිදෙනාගේ තව පියවරු දෙන්නෙක්ව පාව දීලා ඉතුරු පියා අත හොද ගන්න හදනවා. නොගලපෙන ජෝඩුවක් කසාද බැන්දම හම්බ වෙන දරුවා විකෘති දරුවෙක්. එහෙනම් විකෘති දරුවා තමයි 19 වන සංශෝධනේ. ඒකේ ප්‍රබලම අයිතිකරුවා බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය. අලියා කියලා කිව්වම මතක් වුණේ UNP. අද අලියා සිරිකොතෙත් නැහැ රටෙත් නැහැ හොයා ගන්නත් නැති තත්ත්වයට පරිවර්තනය වෙලා මෙන්න මේ 19 වෙනි සංශෝධනය යාපාන ආණ්ඩුවයි දෙකම එක වගේ තුනෙන් දෙකට යාගිය බලයකින් අපි මේ විසවන සංශෝධනය සම්මත කරනවායි අන්තිම මැතිවරණ තුනේම පැමිණිලි අඩුයි මිනී මැරුම් උනේ නැ ගහ ගැන්ලි උන්නේ අත් කකුල් කඩා ගත්තේ නැ මහනවා තමුන්නාන්සලායි 20 වෙනි සංශෝධනයෙන් අර වයඹ ක්‍රමයට ආපහු ගිනියන්න දාදන්නේ ඇයි පොලිස් ප්‍රතිපත් කරන්නේ ජනාධිපති මැතිවරණ කොමසාරිස්පත් කරන්නේ ජනාධිපති මේකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තමුන්නාසල ආපහු අර ගල් යුගයට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මැතිවරණේ ගිනියන්න හදන්නේ අපිට හොඳ විවස්ථාවක් ඕන අපි දෙමළද මුස්ලිම්ද සිංහලද කියලා ભેදයෙන් තොරව මේ රටේ ජීවත් වෙන්න අපිට විවස්ථාවක් ඕන අදිසි බණත් කෙටුම්පත් වලට ජනතාවට අධිකරණයේදී අභියෝග කරන්න බැරි තත්ත්වයක් ගොඩනගා ගන්න හැදුවා විශේෂ නිවස්ථා සංශෝධනය හරහා නමුත් දැන් ඒක වෙනස් කරගෙන තියෙනවා ඒ වෙනස ගැන අපි සත්වරපත් වෙනවා ඊළාට ස්වාධීන කොමිෂන් සභා අඩුපාඩු තියෙනවා නමුත් ඒකෙන් අදහස් කරන්නේ ස්වාධීන කොමිෂන් සභා සම්පූර්ණ නිර්වින්දනය කරලා සම්පූර්ණ අක්‍රිය කරලා ඒවා පාලනය කිරීමේ හැකි බලය එක පුද්ගලයෙකුට දෙන එක රටේ පැවැත්මට රටේ ජනතාවගේ අයිතිවාසිකම් ඒවා වෙනුවෙන් කරන සාධාරණයක් කියලා අපි හිතන්නේ. ඒක ලාංකික ජාතියක් හැටියට අපි කටයුතු කරන්න ඕන මේ දරුණු ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න. අපි ඉල්ලීමක් කරනවා සියලු දෙනාම ඒක ලාංකික ජාතියක් හැටියට එක්ව කටයුතු කරලා අපේ රට තියෙන අමාරු තත්වයෙන් ගොඩ ගන්න කියා කරන්නයි කියලා. මේ ලංකාවේ 19 වෙනි සංශෝධනයෙන් පස්සේ කවුද ආණ්ඩුව කියන එක ප්‍රශ්නයක්. ඇත්තෙන්ම එක රට තුල ආණ්ඩු තුනක් තියෙනවා. එක රටක් ආණ්ඩු තුනක්. තුන් දෙනා තුන් පැත්තට ඇද්දම රට ඉදිරියට යන්නේ නැහැ. 2015 සිට 2019 දක්වා මේ රටේ සිදුවුනේ ඒකයි. අපි ඊයේ ජනාධිපතිතුමා හමු වුණා. එතුමා අපට ලබා දුන්නේ සාතිකයේ මත අපි විසවන සංශෝධනයේ සමස්තයටම සහාය ලබා දීමට තීන්දුවක් ගත්තා. ආණ්ඩු පක්ෂයේ බෙදීම ඇති කරලා ඌරන් කැකුළු දල්න විලට හබම් කුකුලන්ට මගුල් කිව්වා වගේ මගුල් නටන්න හිටිය කට්ටියත් නම් මේ කනගාටුදායක ප්‍රවෘත්තියක් වේ. අමරදේව ශූරයන් සින්දුවක් පිළිබඳව කියනවා තැනක තණ්හා ආශා අඳුරෙහි කැළඹී එළිය සොයන හැමදා අඳුරේ අඳුර දකින්න දෙපැත්තෙම ඉන්නවා අපි තමයි අඳුරේ කැළඹී එළිය දකින්න ඒ පැත්තේ ඉන්නවා හැමදා අඳුරේ අඳුර දකින්න 19 වෙනි සංශෝධනයේ පටන් ගන්නකොට කිව්වේ යම්කිසි දෙයකින් ජනාධිපති
අසනීපුනොත්ෝ මියගියොත්ෝ මොනහරි වුණොත් ඒ බලේ යන්නේ කතානායකට කියලා. කරු ජයසූරිය මහත්තයත් ඒ කාලේ හරි සතුටෙන් හිටියා. හැබැයි රෑ 11ට මේක සංශෝධන කළා. පහුවෙන්ද උදේ බලනකොට මෙන්න මොලේ බලේ ගිහිල්ලා තින්නේ ජනාධිපතිට මොකක් හරි වුණොත් අගමැතිට. ඉතින් ඔන්න ඔහම නූල් සූත්‍ර ගොඩක් එක අටවපු ඉතාම කැත බල පරමාර්ථය මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අටවපු එකක් තමයි තමුන්වහන්සේලාද මනරම් මගන අවිවස්ථා සංශෝධනයක් හැටියට අර්ථ දක්වන්නේ. අපි ප්‍රතිපත්තිමය කාරණයක් වෙනුවෙන් අපි පෙනී ඉන්නේ. ඒ නිසා අපි දැඩිව විශ්වාස කරනවා ඒ ද්විත්ව රටවැසි බාධකය මේ ස්වභාවයෙන් දුර ගැනීමට පමණක් නෙවෙයි මේ රටේ වගකීතු වෙනත් සිවිල් තනතුරු දරන්නන්ට පවා ඒ බාධකය අදාළ විය යුතුයි. තමුන්වහන්සේලා මේ 19 වෙනි සංශෝධනෙන් ස්වාධීන කරපු දෙයක් නෑ. මේක තමයි රට අරාජික වුණේ. පාලනයෙන් පාලනයට අවුරුද්දෙන් අවුරුද්දට රෙපෙයාර් කරන්න ඕන වෙන්නේ නැති මේ රටේ තව සියවසකට වුණත් පවතින්න පුළුවන් රටේ අනාගතය දිහා බලලා හදන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතට අපි මේ රට ගේන්න ඕන. මෙන්න මේ ඇමරිකානු කොඩියට යටත් ඒ සිවුරුමට යටත් පිරිසක් මේ සභාවට එන එක වෙනුවෙන් තමයි අද පෙනී සිටින්නේ. මේ මොකද මාව පෙන්වන්න නැත්තේ? මොකද බයද මේ කොඩියට? අධිරාජ්‍යවාදයට විරුද්ධ කටයුතු කරපු අය අද පූස් පැටව් වගේ දිත්තෝ පුරවැසිභාවය ගේන්න කටයුතු කරමින් ඉන්නවා. මේ ඇමරිකාවේ පුරවැසිභාවය ගැන කතා කරන්නේ. ඒ නිසා පහුගිය කාලේ ඇමරිකානු විරෝධය දැන් කෝ? අපිට ප්‍රශ්නයක් නැහැ වැසිරාජ් බස් මහත්තයා මේක ඇතුළට ආවට. ඇමරිකාවට දැන් ගැටිභාවය අයින් කරලා දිවුරුම අයින් කරගෙන මේ රටේ සුවරී පුරවැසියෙක් විතර මේ සභාවට එන්න කියන්නේ ජනාධිපතිතුමාව එහෙම දිත්ත පුරවැසිය විතරක් නෙමෙයි තීන්නුත් මේක ඇතුළට ඒ පුරවැසිභාවය අරගෙන හෙට අනිද්දා වෙනකොට මේව පෙනුම් තියෙන උණුත් එන්න පුළුවන්. ආ එක එක වගේ වෙන වෙන පෙනුම් තියෙන උණුත් එන්න පුළුවන්. මොකද මේක ඇතුළට නොයෙක් විකෘති උණුත් එනවා. මේ පාර්ලිමේන්තුව මේ தත්ත්වයට පාච්චල් කරන්න ලෑස්ති වෙන්න එපා. විවාදයට යන්න. හැබැයි විවාදය මේ වගේ තුට්ටු දෙකේ தත්ත්වයට පත් කරන්න එපා. කණි බලයක් මත ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන්න තමයි මේගොල්ලෝ අද කටයුතු කරමින් ඉන්නේ. අර කෙලින් තියෙන ඇලේට තමයි මිටි වලින් ගහන්නේ. කෙලින් තියෙන ඇලේට. අපි ඕකට බය වෙන්නේ නැහැ. රංජන් රාමනායක කියන්නේ අගවිනිසුරු කෙනෙක් වගේ පොරක් බලද්දී. දන්නේ නැහැ මම එච්චර බලවත් පුද්ගලෙක් කියලා. එතුමා කිව්වා හඬපට අහසට සලුපට එළියට කියලා. එතුමාගේ බිරිඳ මට මෙහෙම කතා කරලා තියෙනවා. මම වාට කෝල් කරන්න මේ මම ඒක සභාගත කරන්න. දැන් මේ මේ බොහෝ අයගේ බිරිඳයන් කතා කරලා තියෙනවා උදව් ඉල්ලලා තියෙනවා හඬපටවල බොහෝ අයගේ කතා තියෙනවා මම මේක දාන්න යද්දී මේ සභාවයකට ඉඳ දුන්නේ නැහැ ඒ දාන්න දුන්නේ නැත්නම් මොකද ඒවල ඒ අයගේ කුණු තියෙන හින්දා පත්මිනී රණවක නැව්වේ කොහොමද කියන එක තමයි හඬපටෙන් එළියට ආවේ මේ රටේ අධිකරණය විනිශ්චයකාරයෝ දෙන තීන්දුව වලට ඕන විදියට බලපෑම් කරලා ශානි අභයසේකරට කතා කරේ නැද්ද ඒව කතා කරලා නඩු තීන්දුවට බලපෑම් කරේ නැද්ද අවසාන නියෝජ්‍ය කතානායකතුමනි එයාගේ නෝන මට කතා කරලා තියෙනවා සියලුම දෙනා බය නැත්තම් හදපත සික දාමු එළියට බය නැහැ ඔව් කාලය අවසන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න